ඔන්න ඉතින් අපේ රසිකයන්ට සුවනවාහිනියේ ලස්සනම ලස්සන කතාවක් දායාද කරලා තිනවා. ඉතින් මේ කතාවේ රඟපානේ අපි දන්න කියන ජනප්‍රිය දක්ෂ කලාකරුවන් කීප දෙනෙක්ව නවකයන් පිරිසක් කියන්න පුළුවන්. ඉතින් මේ කතාව ටිකක් ගලාගෙන යන්නේ ලස්සන සුන්දර ගමක. මේ කතාව ගැන කෙටියෙන්ම ටිකක් කිව්වොත් සරහසා පාට්ලි තමයි මේ කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ඉතින් සරා කියන්නේ ගමේ චණ්ඩිකමින් ජීවත් වෙන චරිතයක්. චණ්ඩි වුණත් මේ සරාගේ හදවත නම් හොඳයි කියන්න පුළුවන්. පරිසරය අනුව වෙනස් වුණු සරා ඉදිරියේදී ඔයාලට බලාගන්න පුළුවන් සරා වෙනස් වෙන්නේ පාටලි නිසා කියලා. මේ කතාවේ පාටලි කියන්නේ සංගීත මාස්ටර්ගේ දුව. මේ සරා ඉදිරියේදී සංගීත මාස්ටර්ගේ කලායතනයටත් යනවා. මොකද සරා ජඩ වැඩ කරත් සරාගේ තුල කලාව කියන එක පීටලා තියෙනවා. ඉතින් ඔය අතරතුරේදී සරා පාටලීට ඇල්ම බැල්ම දාන්න පටන් ගන්නවා. පාටලි සරාට මුලදී අකමැත්ත පෙන්නුවත් සරා පාටලි දෙදෙනා ආදරය කරනවා. සංගීත මාස්ටර් නම් අකමැත්ත පළ කරයි. ආදරයට කොතනක වුණත් බාධා තියෙනවනේ. ඉතින් සරාගේ හා පාටලීගේ ආදරයටත් නොයෙකුත් බාධක ගොඩක් එනවා. ඉතින් හරිම ලස්සන කතාවක් කියන්න පුළුවන්. ගැමි ජීවිතයත් කැටි කරගෙන මෙම කතාව ලස්සනට නිර්මාණය කරලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් අපි බලමු නේද මේ කලාවෙන් කොහොමද සරාගේ ජීවිතයේ පැවැත්ම වෙනස් වෙන්නේ කියලා. නාඩගම් කාර්යයන්ගේ තව ඉස්සරහට ලොකු නාඩගම් බලාගන්න පුළුවන්. වන්නවාහිනියේ 9:30ට විකාශනය වෙන නාඩගම්කාරයෝ ලස්සන නාට්‍ය සමග දිගටම රැඳෙන්න කියලා මම ඔයාලට කියන ගමන් කතාවේ තවත් ලස්සන වීඩියෝ ක්ලිප් බලන්න නම් මා සමගත් එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අමතක නොකර මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැමම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැත්නම් මගේ වීඩියෝ එකක් ඔයාලට මගහැරෙන්න පුළුවන්. එහෙමනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් කියලා දෙන්න. එතකොට පුළුවන් ඔයාලට මාත් එක්ක දිගටම රැඳෙන්න. එහෙනම් මං අදට සමු ගන්නවා. ඉතින් අලුත් කතාවේ වීඩියෝ එකකින් ආයෙත් දවසක හමු වෙමු. ඔයාලට සුබ දවසක්. මං ඔයාලගේ ආදරණීය නිෂ්.